COVID-19 හෙවත් කොරෝනා වෛරසයෙන් අපේ රට ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගවලට සහයෝගය දක්වමින් නිවර්ති සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිමු. රට වෙනුවෙන් අපි යුතුකම් ඉටු කරමු. Please support the health and safety protocols established by government authorities to protect our country from COVID-19 virus. Follow proper hygienic measures to prevent corona. Do your duty for the country. YouTube channel එකට මම යාළු ආයිබෝන් කියලා පිළිගන්නවා. ඔන්න අදත් සුපුරුදු පරිදි ජපානයේ සතුන් පිළිබඳින දෙවෙනි වීඩියෝ එක අරගෙන මං ආවා. මේ ඔබ දකින හුරුබෝටි සත්වයා කැල්ට්‍රිචයිඩේ කියන පවුලට අයත් කැල්ට්‍රිකස් ජැකස් කියන විද්‍යාත්මක නමින් හඳුන්වන කොමන් මාමොසෙට් කියන මදුරු විශේෂයක්. මොවුන් ජපානය තුළ සත්‍යයන් ප්‍රිය කරන වඳුරන් ආදරය කරන පිරිස අතර සුරතල් සත්වයෙකු ලෙස කැටි දැඩි වෙන හුරුබෝටි සත්ව විශේෂයක්. මොහු මුලින්ම ජීවත් වුනේ බ්‍රසීල් ඊසන දිගවල තීරේ පියෝයි සීරේ පර්නාම්බුකෝ බහියා යන ප්‍රාන්තවලයි. ඔබ දකින කින්කාජු යන සත්ව විශේෂයද ජපානයේ නිවෙස් තුළ සුරතල් සත්වෙකු ලෙස හැදිදැඩි වෙනු ලබයි. ෆොටෝස් ෆ්ලේවර්ස් යන විද්‍යාත්මක නමින්ද පොසියෝනිඩේ කියන පවුලට අයත් නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිතව විසින ශීරපායි සතෙකු ලෙස මොහු හැඳින්විය හැකිය. මෙම ෆොටෝස් කුලයට අයත් එකම සාමාජිකය වන මොහු මී පැණි වල්සා ලෙසද හඳුන්වනු ලබයි. සිවෙට් යන මෙම සත්ව කොට්ටාසේද ජපානයේ නිවෙස් තුළ සුරතල් සතෙකු ලෙස ඇති කරන සත්ව විශේෂක ලෙස හඳුන්වන්න පුළුවන්. පැඩොක්සුරස් හර්ම්ප්‍රඩිටස් කියන විද්‍යාත්මක නාමයෙන්ද විවරිඩේ කියන පවුල් විශේෂයට අයත් මෙම සත්ව කොට්ටාසය ආසියාවට විශේෂ වූ සත්ව කොට්ටාසයක් ලෙස හඳුන්වා දිය හැක. ලංකාවේ සිටින උකුඩුවා හෙවත් කලවැද්ද යන සත්ව කොට්ටාසේද මෙම පවුලට අයත් වන සත්ව විශේෂක ලෙස හඳුන්වා දිය හැකි වන අතර එක හා සමාන ස්වරූපයක්ද මොවුන් තුළ තිබෙනවා. ඔන්න යාළුවනේ මේ ආකාරයට අපේ දෙවෙනි වීඩියෝත් අවසන් වෙනවා. ජපානයේ සිටින සතුන් හා ඒ හා සම්බන්ධ තොරතුරු රාශියක් අරගෙන තුන්වෙනි වීඩියෝ එකෙන් ඔබ ළඟට එනතුරු ඔබට ජය වේවා.